සුබ දවසක් ඔයාලා හැමෝටම අපේ ගෙදර YouTube channel එකට ඔයාලා හැමදෙනාම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න මම අදත් එනදා වගේම ඔයාලට ගොඩක් වැදගත් වටින වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලව බලන්න ආවේ. අද මම මේ කියලා දෙන රෙසිපි එක ස්වයං රැකියාවක් විදිහට ඔයාලට කරගෙන යන්න පුළුවන්. ඒ වගේම වෙළඳපළේ හොඳ ඉල්ලුමක් තියෙන රෙසිපි එකක් තමයි කියලා දෙන්නේ. ඒ වගේම රෙසිපි එකට අමතරව අපි කොහොමද මේකේ ලාභය වියදම හදාගන්නේ මේ දේවල් බොහොම පැහැදිලිව ඔයාලට කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක අවසාන වෙනතෙක් අනිවාර්යයෙන්ම වීඩියෝ එක නරඹන්න ඔයාලට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වේවි. ඉතින් අද රෙසිපි එකට මුලින්ම මට ඕන වෙනවා බිත්තර 5ක්, ඒ වගේම සීනි ග්‍රෑම් 250ක්, කරඳ මුංගු, ඒ වගේම මේ තියෙන සාදික්කා, ඒ වගේම වැල්ලා සල්පයක් අවශ්‍ය වෙනවා. මෙතන මම අරගෙන තියෙනවා ග්‍රෑම් 18 කිරිපිටි පැකට් එකක්. ඔයාට කිරිපිටි මේ විදිහේ පොඩි පැකට් එකක් නැත්නම් කියලා වුණත් අරගන්න පුළුවන්. මුලින්ම මම භාජනයක් ලිපේ තියාගෙන අපි අරගත්ත සීනි ග්‍රෑම් 250 සීනි මේස හැඳි 5ක් වගේ ඒකට එකතු කරලා සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයේ ගින්දරේ මේක තද දුඹුරු පාටකට හැලෙනකන් කැරමල් කරගන්නවා. ඉතින් සීනි එක පිච්චෙන්න නොදී කැරමල් කරගන්න ඕනේ. ඒක සාමාන්‍ය තද පාටකට කැරමල් වුණාට පස්සේ මම ඒකට වතුර අඩු කෝප්ප 1ක් එකතු කරගන්නවා. හොඳට මතක තියාගන්න වතුර අඩු කෝප්ප 1යි එකතු කරගත්තේ. ඊට පස්සේ ඉතිරි සීනි ටිකත් මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන මේක හොඳට නූල් ඇදෙන ප්‍රදමට අපි උණු කරගන්න ඕනේ. ඉතින් දැන් මම මෙතනදී රෙසිපි එක පටන් ගත්තට තාම ඔයාලට කීවේ නැහැ නේ මොනවද මම මේ අද හදන්න යන්නේ කියලා. ඔයා වීඩියෝ එක ඉවර වෙනකම්ම නරඹන්න. ඉතින් වීඩියෝ එක යන අතරමඟදී ඔයාලට මම කියන්නම් මොකද්ද මම මේ අද ඔයාලට කියලා දෙන්න හදන රෙසිපි එක කියලා. ඔයා හොඳට මතක තියාගන්න ඕනේ සීනි එක පිච්චෙන නොදී කැරමල් කරගන්න ඕනේ, නැත්නම් එහෙම මේ පැණියගේ තිත්ත රසයක් යන්න පුළුවන්. මම දැන් මේ පැණියක ලිප ඔෆ් කරලා ලිපේම තියාගන්නවා. මේක හොඳටම නිවෙනකම් මේ බලන්න. හොඳටම නිවුණාට පස්සේ අපි මේක හැන්දෙන් උඩට උස්සද්දි හැන්ද භාජනය ඇලෙන ගතියක් එනවා. අන්න ඒ පදම එනකම් ඔයා ලිපේ තියාගෙන බලන්න. ඒ පදම තමයි අපට අවශ්‍ය වෙන පදම. ඒ පදමට තිබුණේ නැති වුණොත් එහෙම ඔයා තවත් චුට්ටක් මේක අඩු ගින්දරේ උණු කරගෙන ඒ පදමට ආවන් පස්සේ මේ විදිහට භාජනයකට දාලා ඒක හොඳටම නිවෙන්න තියාගන්න ඕනේ. දැන් මම මේ හදන්නේ අපි අරගත්ත කිරිපිටි පැකට් එකෙන් කිරි එක හදාගන්න අපේ රෙසිපි එකට අවශ්‍ය වෙන. මෙතනදිත් ඔයා අරගන්න කිරිපිටි ප්‍රමාණයට හරියටම අඩු කෝප්පයක් වගේ වෙන්න වතුර එකතු කරගෙන තමයි කිරි මිශ්‍රණය හදාගන්න ඕනේ. ඊට වැඩි වතුර එකතු කරගන්න එපා. එහෙම වුණොත් මිශ්‍රණය පදම වරදින්න පුළුවන්. දැන් මම ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ අද මොනවද මේ අපි හදන්නේ කියලා. මම අද ඔයාලට සාරකයක් විදියට වටලප්පන් හදන විදිය තමයි කියලා දෙන්නේ. ඉතින් අපි හදාගත්ත කිරි එකයි පැණි එකයි දෙකම හොඳටම නිවෙන්න ඕනේ. ඒ අතරට මම මේ විදිහට සාදික්කා ගෙඩිය තියෙන පිටපොත්ත අයින් කරගෙන ඒකෙන් භාගයක් වගේ වෙන්න අරගන්නවා. ඉතින් ඔයාට සාදික්කා එනසාල් වලට අමතරව කුරුඳු පොදු කෑල්ලක් කරාමනටි කෑල්ලක් එකතු කරගෙන මේකේ රසය වැඩි කරගන්න පුළුවන්. ඉතින් වටලප්පන් එක එක්කෙනා එක එක විදිහට රස වැඩි කරගන්න විවිධ දේවල් එකතු කරගන්නවා. ඉතින් ඔයා කැමති දෙයක් එකතු කරගෙන රස අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අරගත්ත බිත්තර 5 මම වෙනම පොඩි භාජනයකට එකින් එක කඩලා අරගෙන තමයි අනිත් භාජනයට දාගන්නේ. මොකද ඒක බිත්තරයක් හරි නරක් කළා තිබුණොත් එහෙම අපිට සම්පූර්ණ බිත්තර ටිකම ඉවත් කරගන්න වෙන නිසා. දැන් ඊට පස්සේ මේ බිත්තර ටික මේ විදිහට හොඳට විස්ක එකක් හරි ගෑරපුවක් හරි පාවිච්චි කරලා හොඳින් මේ විදිහට ගසා ගන්න ඕනේ. මේකේ පෙනපෙන ගතියක් වගේ එන පදමට මේක ගසා ගන්න ඕනේ. මේ පෙන ගතියත් එක්ක තමයි වඩලපන් එකේ සිදුරු හැදෙන්නේ. දැන් මේ කිරි එක හොඳටම නිවිලා තිබුණේ මම ඒකත් එකතු කරගත්තා. ඒ වගේම පැණි මිශ්‍රණයත් මේ බලන්න හොඳටම දැන් උකු වෙලා තියෙන්නේ. මේ කිරි සහ පැණි හොඳටම නිවිලා තියෙන්න ඕනේ, නැත්නම් එහෙම බිත්තර ටික තැඹෙන්න බලනවා. දැන් මේ දේවල් ටික එකතු කරගෙන අපි මේක හොඳට නැවත මිශ්‍ර කරගන්න ඕනේ. දැන් මේ අතරට මම ඔයාලට තව දෙයක් පැහැදිලි කරන්නම්. අපි මේ වඩලප්පන් මිශ්‍රණයට පොල් කිරි එකතු කරගත්තේ නැත්තේ සඩකයක් විදියට කරද්දී ඔයාට විවිධ ගැටලු ඇති වෙන්න පුළුවන් පොල් කිරි වලින් වඩලප්පන් හදාගනිද්දී. කතාවෙන් මම වෙල්ලා ටිකත් ඒ වගේම සුවඳ කුඩු ටිකක් ලුණු පිංචක් මේකට එකතු කරගන්නවා. ඉතින් පොල් කිරි එකතු කරගත්තාන් පස්සේ පොල් කිරි වල තියෙන තෙල් ගතිය නිසා වඩලප්පන් එක ස්ටීම් කරගත්තාන් පස්සේ වඩලප්පන් එක උඩින් සුදු පාට ස්තරයක් වගේ මිදලා තියෙනවා. ඔයාලා වඩලප්පන් මීට කලින් හදලා තියෙනවා නම් ඔයාට ඒ ගැටලු ඇති වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඔන්න මම කතාවෙන් කිරි බිත්තර පැණි ඒ වගේම වැනිලා සුවඳ කුඩු හොඳින් මිශ්‍ර වෙන විදියට මේක ආයෙමත් විස්ක කරගන්නවා.
ඉතින් මෙතනදි මේ පෙනඹුබුළු වගේ ගතියත් එක්ක තමයි වඩලපන් එකේ හොඳින් සිදුරු හැදෙන්නේ. දැන් මම මේ මිශ්‍රණය මේ විදිහට ජෝගුවකට පෙරා ගන්නවා. මිශ්‍රණය අනිවාර්යයෙන්ම පෙරා ගන්න ඕනේ. ඒකේ තියෙන අනවශ්‍ය එනසාල් පොතු ඒ වගේම සාදික්කා කුඩු වගේ දේවල් අපි ඉවත් කර ගන්න ඕනේ. ඉතින් අද මම මේ කප්පල තමයි වඩලපන් ස්ටීම් කරගන්නේ. මේ තියෙන ට්‍රාන්ස්පරන්ට් යෝගට් කප් එක. මේක පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා මේක ස්ටීම් කරන්න සුදුසු වේවා කියලා. ඉතින් ඒක හඳුනා ගන්න පුළුවන් ඊතල වලින් ත්‍රිකෝණ සලකුණක් තියෙනවා. ඒ සලකුණ ඇතුලේ පහේ ලක්කම සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේවා වෙළඳ පොලෙන් මිලදී ගන්න පුළුවන්. එහෙම නොහැකි කෙනෙක් ඉන්නවා නම් යාලට මම පහල කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් පින් කරලා තියන්නම්. ඔන්ලයින් මේවා ගෙදරට ගෙන්න ගන්න පුළුවන් නම්බර් එකක්. දැන් මේ මිශ්‍රණය කපලට දාගන්න කලින් මම ආයමත් මේ විදියට විස්ක කර ගන්නවා. එතනදී ආයමත් මම බලාපොරොත්තු වෙන්නේ මේකේ අර තියෙන පෙනගතිය ඉස්මතු කරගන්න. ඉතින් මේ විදිහට කප්ලින් හරියටම තුනෙන් එකක් වගේ පිරෙන්න මම මේ මිශ්‍රණය පුරව ගන්නවා. ඊට වැඩි එකතු කරගන්න එපා. හැමොනොත් එහෙම මේ වඩලප්පම එක ස්ටීම් කරගද්දී කප් එකෙන් උඩට එන්න බලනවා. මේ විදිහට කප් එකෙන් තුනෙන් එකක් වගේ පිරෙන්න දාගන්න. ඊට පස්සේ ඔයා එක් වතාවක් හදලා බලන්න දාගත්ත ප්‍රමාණය මදිද. ආයමත් වතාවක් ඔයා දෙවෙනි වතාවේ ට්‍රයි කරලා බලන්න ඊට වැඩි ටිකක් වැඩිපුර දාලා. මොකද ස්වයං රැකියාවක් කරන්න කලින් ඔයා මේක සාම්පල් විදියට දෙතුන් වතාවක් හදලා ට්‍රයි කරන්න ඕනේ. එක්වරම මේක ස්වයං රැකියාවක් විදියට වෙළඳපොළට ඉදිරිපත් කරන්න යන්න එපා. මොකද අපි නිෂ්පාදනයේ තියෙන අඩුපාඩු හඳුනා ගන්න ඕනේ වෙළඳපොළට නිකුත් කරන්න කලින්. ඒක නිසා ගෙදර දෙතුන් වතාවක් හදලා ට්‍රයි කරලා තමයි හරියටම හරියන පදම ආවට පස්සේ වෙළඳපොළට නිකුත් කරන්න ඕනේ. මම අද මේ විදිහට කිචන් ටවල් එකක් රයිස් කුකර් එකේ පියනට මේ විදිහට ආවරණය කරගන්නවා. මොකද අපි වඩලප්පම් වල පියන වහලා නෙවෙයිනේ ගත්තේ. එතකොට උමාලි කප් වලට වැටෙන එක නවත්ත ගන්න තමයි මේ විදිහට කරන්නේ. දැන් මේ විදිහට වතුර අඟල් එකමාරක් විතර දාගන්නවා මම. දාගෙන ඒක හොඳටම නටනකොට මේ විදිහට අපි හදාගත්ත වඩලප්පම් ටික තියාගෙන විනාඩි 12ක් මුලින්ම ස්ටීම් කරගන්න ඕනේ. පළවෙනි විනාඩි 12 ගියාට පස්සේ මේ විදිහට වටලප්පන් එක හොඳට ස්ට්‍රීම් වෙලා උඩට ඇවිල්ලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේ බලන සිදුරු ගතියත් හොඳටම තියෙනවා. ඉතින් විනාඩි 12කට පස්සේ මේක අපි පියන විවර කරලා ඉවර වෙලා අර උඩට මිසිලා තියෙන ගතිය යන්තමින් අඩු වුණාට පස්සේ හරියටම තප්පර 30කින් විතර වගේ ආයමත් මේ විදිහට පියන වහලා ආයමත් විනාඩි 10ක් මේක ස්ට්‍රීම් කරගන්නවා. දැන් මම මේ ඔයාලට පෙන්නන්නේ ආයම විනාඩි 10කට විතර පස්සේ මේ බලන්න හොඳට මිස්ටීම් වෙලා තියෙන්නේ. දැන් මේක වල ටූත් පික් එකක් මේකට ඇනලා වටලපන් එකකට මේ බලා ගන්න පුළුවන් මේක ස්ට්‍රීම් වෙලාද තියෙන්නේ කියලා. ඉතින් හරියටම විනාඩි 22ක් ගියා මට. මේ බලන්න වටලපන් ටික හොඳටම ලස්සනට තියෙනවා. මේ වටලපන් එක අර සමහර වටලපන් තියෙනවනේ ඔයාලට ප්‍රශ්න ඇති වෙලා ඇති. මීට කලින් වටලපන් එක නිකන් දිය වෙන ගතියක් වතුර බේරන ගතියක් වගේ තියෙනවා. ඉතින් ඒ ගතිය එන්නේ පොල් කිරි හැදලා පොල් කිරි වලින් ඔයා වටලප්පන් හැදුවාම වගේම සීනි නිකම්ම එකතු කරලා මේ මිශ්‍රණය හදාගත්තම එතනදී අපි වටලප්පන් මිශ්‍රණයට සීනි එක හොඳට උණු කරලා අරගත්තාම සීනි එකේ තියෙන ඝනත්වයත් එක්ක මේ වටලප්පන් එක ඉක්මනට දිය වෙන ගතිය අඩු වෙනවා. හොඳට හයිය ගතියක් තියෙනවා. ඒ වගේම සිදුරු ගතියත් හොඳට තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. අනිත් ප්‍රධාන රහස තමයි පොල් කිරි එකතු කරාම පොල් කිරි වල තියෙන තෙල් ගතියට තමයි මේකේ උඩ සුදු පාට තට්ටුවක් මිදෙන්න බලන්නේ. ඒ වගේම වටලප්පන් එකේ සිදුරු ගතිය එන්න බලපාන ප්‍රධානම තවත් රහස තමයි අපි මේක හොඳට ස්ටීම් කරගන්න ඕනේ. හොඳටම ස්ටීම් කරගනිද්දී මේක හරහා වාතය ගමන් කරලා වායු බුබුලු බිඳිර යනකොට තමයි අර වටලප්පන් එක මැද්දේ සිදුරු ගතිය හැදෙන්නේ. ඉතින් ඒ දේවල් ගැන ඔයා හොඳින් අවධානය යොමු කරන්න. මොකද ඔයාට වරදින්න පුළුවන් තැන් එතකොට හඳුනා ගන්න පුළුවන්. මම දැන් මේ හදාගත්ත වටලප්පන් ටිකට ස්ටිකර් ටික අලව ගන්න හදන්නේ. මේ තියෙන්නේ ඩේට් සීල් එකක්. ඒ කියන්නේ අපි අර දිනේ සීල් එකක් විදියට තියාගන්නේ අන්නේ සීල් එකක්. මේ සීල් එක මම ඩරාස් එකෙන් තමයි ගෙන්න ගත්තේ. ඉතින් අද මම සීල් එක පාවිච්චි කරන්නේ නැහැ. පෑනින් තමයි එක්ස්පයරි ඩේට් එක ඒ වගේම නිෂ්පාදිත දිනේ සඳහන් කරගන්නේ. මම නිෂ්පාදිත දිනේ සිට සති දෙකක් ඉදිරියට තමයි කල්ලිගත්වීමේ දිනය දාගන්නේ. ඉතින් මිල රුපියල් 120ක් සඳහන් කරලා තියෙනවා. අපි වෙළඳපළට දෙනේ රුපියල් 100කට මුදලාලිට රුපියල් 20ක් තියෙන විදිහට තමයි මිල සඳහන් කරගන්නේ. මේ ස්ටිකර් ටික මම Facebook page එකක් කරහා ඔන්ලයින් ඕඩර් කරලා තමයි print කරලා අරගත්තේ. ඉතින් ඔයාලට දැනගන්න මම මේ නම්බර් එකත් ඒ වගේම මේ යෝගට් කප් මිල දී ගන්න පුළුවන් page එකේ නම්බර් එකත් දෙකම comment section එකේ pin කරලා තියන්නම්. කැමති කෙනෙකුට පුළුවන් එතනින් ඒ දේවල් ඕඩර් කරලා ගෙදරටම ගෙන්න ගන්න.
ඒවගේම තමයි මේ වටලප්පන් ටික දැන් හොඳටම නිවුනට පස්සේ තමයි අපි මේ පියන මේ විදිහට වහගන්නේ. හොඳටම නිවුනට පස්සේ වාඩ ෆ්‍රිජ් එකේ දාලා තියාගන්නත් පුළුවන්. ෆ්‍රිජ් එකක් නැති කෙනෙක් නම් මේ ටික හොඳටම නිවුනට පස්සේ ඔයා වෙළඳපළට නිකුත් කරනවා නම් අදම අරගෙන යන්න ඕනේ. මොකද ගෙදර තිබුණොත් එහෙම කල්ලි කුත්තිමේ දිනේ දවසක් හරි පරක්කු වෙනවනේ. දැන් මේ දේවල් ඔක්කොම හරි මම දැන් ඔයාලට කියලා දෙන්න ලෑස්ති වෙන්නේ කොහොමද අපි මේකේ නිෂ්පාදන මිල ඒ වගේම ලාභය ඒ දේවල් හඳුනාගන්නේ කියලා. මෙතන මම අරගත්ත බිත්තර පහට රුපියල් 175ක් දාලා තියෙනවා. එක බිත්තරයක් රුපියල් 35 ගානේ. ඒ වගේම සීනි ග්‍රෑම් 250ක් අරගත්තනේ. සීනි කිලෝ එකක් රුපියල් 280යි කියලා දල වශයෙන් අරගෙන තමයි රුපියල් 70ක් විතර සඳහන් කරගෙන තියෙන්නේ. කිරිපිටි පැකට් එකට රුපියල් 60ක්. ඒ වගේම කප් එකට රුපියල් 11යි, ස්ටිකර් එකට රුපියල් 3යි. අපි මේ වැටලප්පන් එක වෙළඳපළට දාදී එකට හැඳක් දෙන්න ඕනේනේ. හැඳටත් මම රුපියල් 3ක වගේ මුදලක් එකතු කරා. ඉතින් ඔක්කොගේම එකතුව ගත්තම මේ විදිහට රුපියල් 120ක් අපි දල වශයෙන් අරගත්තා. ඒ වගේම වැනිලා, ඒ වගේම ගෑස් සඳහා මම රුපියල් එතන වැනිලා වලට, සුවඳ කුඩු වලට 20ක්, ගෑස් වලට රුපියල් 100ක් දාලා තියෙනවා. දැන් අපි මේ ඔක්කොගේම එකතු අරගත්තම රුපියල් 485ක් විදිහට නිෂ්පාදිත මිල අපිට එනවා. දැන් අපි කප් එකක මිල හදා ගන්න ඕනේ. කප් එකක් අපි රුපියල් 100ට වෙළඳපළට දෙනවා කිව්වේ. එතකොට කප් අපි මම දල වශයෙන් මෙතන කප් 7ක් කියලා තමයි අරගත්තේ. මොකද ඔය අරගන්න ප්‍රමාණය සහ බිත්තරවල සයිස් එක අනුව වටලප්පන් හැදෙන ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඕනම කෙනෙකුට දල වශයෙන් කප් 7ක් අනිවාර්යයෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් කප් 7ට රුපියල් 100 ගානේ රුපියල් 700යි. එකෙන් 485ක් නිෂ්පාදිත මිල අඩු කරාම 215ක් එනවා. ඒ 215 ආයමත් අපි 7ෙන් බෙදුවාම එක කප් එකකින් අපිට එන ලාභය එනවා. එක කප් එකකින් රුපියල් 30යි 170ක් විදිහට ලාභය ආවා. මෙතනදී වාට අමුද්‍රව්‍ය එක සැරේ වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නකොට, කප් එක සැරේට වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නකොට වගේ ක්‍රමවේදයන් අනුගමනය කරලා ලාභය වැඩි කරගන්න පුළුවන්. ඉතින් රුපියල් 100ට අපි නිෂ්පාදනය කළා 120ට මුදලාලිට වෙළඳපළට අපි ඉදිරිපත් කරනවා. එතකොට රුපියල් 30ක ලාභයක් දල වශයෙන් අපිට අරගන්න පුළුවන්. ඉතින් වාටේක ඔයාගේ හැකියාව දක්ෂතාවය අනුව අමුද්‍රව්‍ය පහසුවෙන් තොග විදිහට අරගෙන ලාභය වැඩි කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් අද දවසේ මගේ වීඩියෝ එකේදී වලට මේ වටලප්පන් නිෂ්පාදනය ගැන සියලුම කරුණු මම දන්න දේවල් ඉදිරිපත් කරේ. ඉතින් මම හිතනවා අද දවසේ මේ වීඩියෝ එකෙන් ඔයාට වටලප්පන් නිෂ්පාදනය ගැන හොඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. ඔයාට තවත් තියෙන ගැටලු අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න, මම ඒවට රිප්ලයි කරන්නම්. ඉතින් මගේ අද දවසේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහසත් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයාලට තව පුංචි දෙයක් මතක් කරන්න ඕනේ, මම අලුතෙන් පටන් ගන්න තියෙන මගේ YouTube channel එකේ link එක පහල කමෙන්ට් සෙක්ෂන් එකේ මම දාලා තියන්නම්. ඒ channel එකත් හරහා එකතු වෙලා ඔයාලට පුළුවන් මම වගේ YouTube channel එකක් ආරම්භ කරන්න ඔයාගේ ජංගම දුරකථනය පාවිච්චි කරලා. ඉතින් මම මේ channel එක කරගෙන යන විදිහ විස්තර මම ඒ channel එක හරහා ඔයාලට ඉදිරිපත් කරනවා. දැනට channel එකේ වීඩියෝ 4-5ක් වගේ තමයි මම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඒ channel එකත් එක්කත් එකතු වෙන්න කියලා පුංචි ඉල්ලීමක් කරන ගමන් අද දවසේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් ඉල්ලන්න ඔයාලා හැමෝටම සුබ දවසක්.